හොඳයි ආයිබෝවන් සුබෝ දේශනක් දුවේ පුතේ මට පොඩ්ඩක් කතා කරලා කියන්න පුතේ ඇහෙනවද කියලා මාව ඔව් ටීචර් හරි අද අපි බලාපොරොත්තු වෙන්නේ තාර්කික ద్వාර නැත්නම් ලොජික් ගේට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕගොල්ලන්ගේ පාඩම අපි මේ හතරවෙනි පාඩම නේද තාර්කික ద్వාර අපිට ගේසතේ කරන්න බැරි වුණා මම හිතන්නේ මම යොපු පේපර් එක නැත්තම් උගලගේ ඔය මේ මුල් පාඩම් වලට අදාළ ප්‍රශ්න තියෙන ටියුට් එක කරන්න නැති කරාද ඔව් ටීච හරි අපි ඒක කතා කරමු ඊළඟ දවසේ අද පොඩ්ඩක් පාඩම කරගෙන ගිහිල්ලා හරි මොනවද මේ තාර්කික ద్వාර මොනවද මේ නමින්ම තියෙනවා තර්කයක් එක්ක තමයි යන්න තියෙන්නේ කියලා නේද ලොජික් ගේට්ස් එතකොට පුතේ මේ ලොජික් ගේට්ස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථයක සංඥා ගමන් කරනකොට අන්නේ තර්කය කොහොමද ඒක ගමන් කරන්න කියන තර්කය උපයෝගී කරගන්න නැත්නම් ඒකට යොදා ගන්න තාර්කිකව නිර්මාණය කරපු මේ ක්‍රමයක් තමයි මේ තාර්කික ద్వාර කියලා කියන්නේ එතකොට එතකොට අපිට නෑ තාර්කික ద్వාර මගින් ඇයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න කියලා බැලුවොත් ඇත්තටම තාර්කික ద్వාර පිළිබඳව ඔයගොල්ලන්ගේ භාවිතා කරන පරිගණකයේ සහ වෙනත් උපකරණ උපාංග බොහොමයක මෙන්න මේ තාර්කික ద్వාර භාවිතයෙන් කරන හදපු සර්කිට් නැත්තම් පරිපථ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා භාවිතා කරන් විශේෂයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න පරිගණකයේ ඇතුළත සිස්ටම් යුනිට් එකේ මේ ගොඩක් තියෙනවා මේ තාර්කික පරිපථ. ඒවා ගැන තමයි අපි මේ ඉගෙන ගන්න ඒ පරිගණකයේ ගැන ඉගෙන ගන්න හින්දා තමයි ඇත්තටම මේ පාඩම ඔයගොල්ලන්ට අදාළව දාලා තියෙන්නේ. එතකොට මේ පාඩම කියවගෙනත් එන්නේ නැති ඔයගොල්ලෝ අපි ඉදිරියට බලමු මොනවද මේක තියෙන්නේ කියලා මට විනාඩියක් දෙන්න පුතේ හරි ඔන්න අපි දැන් තාර්කික ద్వාර ගැන ඉදිරියට ඉගෙනගෙන යන් තාර්කික ద్వාර වලින් හැදිච්ච තාර්කික පරිපථ ද්වීම සංඛ්‍යා අනුසාරයෙන් දැන් ඔයගොල්ලෝ දන්නවා මොනවද මේ ද්වීමේ සංඛ්‍යා කියන්නේ කියලා නේද 1 හා බිඳුවෙන් හැදිච්ච සංඛ්‍යා එතකොට ඔයගොල්ලෝ දන්නවා පරිගණකය තුල ක්‍රියා කරන්නේ මෙන්න මේ ද්වීමේ සංඛ්‍යා වලින් හැදිච්ච ද්වීමේ කේත විදියට සමයි සංඥා ගමන් කරන්නේ අන්න ඒවයින් හැදිච්ච යම් යම් තර්ක தত্ত্ব ගොඩනැංවීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකිවන පරිපද තමයි තාර්කික පරිපද කියලා කියන්නේ. එතකොට මේ පරිපද ගොඩනංවන්න තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක්. ඔගොල්ලෝ ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් තුනක් සහ ඒවා එකතු වෙලා හැදිච්ච තව දෙකක් ගැන ඉගෙන ගන්නවා. එතකොට ඒවා විශාල ප්‍රමාණයක් මේ ඇතුළත් වෙලා තමයි මේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ සංකීර්ණ පරිපද හැදිලා තියෙන්නේ. මේ විවිධ තාර්කික ద్వාර එකතු වීමෙන් තමයි සංකීර්ණ පරිපථ හැදිලා තියෙන්නේ. එතකොට මේ පරිපථ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි විවිධ ඉලෙක්ට්‍රොනික මේ සර්කිට්ස් වල ඇතුළත මේවා සම්බන්ධ කරලා තමයි ඉලෙක්ට්‍රොනික සංඥා ගමන් කිරීම සඳහා තාර්කිකව කටයුතු සිද්ධ කරන්නේ. ඔන්න අපිට ඉගෙන ගන්න තියෙන මූලික තාර්කික ద్వාර තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි එක ඕ ద్వාරය. හරිද එතකොට ඕ ద్వාරය කියන එක ගත්තොතින්
මේක ඇත්තටම බෝඩ් එකේ තැඳලා පෙන්නන්න අවශ්‍ය පාඩමක් මම වෙන වෙලාවක එක් කරන්නම් පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕද්වාරයේ කියන එක ගත්තොතින් අපිට උදාහරණයක් විදිහට මේකේ ක්‍රියාකාරීත්වය මේ විදිහට දක්වන්න පුළුවන් මොකද්ද හිතන්න අපි ඔගලොන්ගේ පන්ති කාමරේ දොරේ අතුර හරිද පන්ති කාමරේ අපි හිතමු හොඳට ලොක් කරන්න පුළුවන් දොරක් තියෙන්නේ එතකොට ওই දොරේ අතුර අපි ක්ලාස් එකේ මොනිටර් ගාවට එකක් දෙනවා ඒකෙම අනිත් අතුර මේ තියෙනවා ටීචර් ගාව හරිද පන්ති බාර් ටීචර් ගාව තියෙනවා ඊළඟට ක්ලාස් එකේ මොනිටර් ගාවක් තියෙනවා එතකොට අපිට පුළුවන් මේ කල්පනා කරවමින් ඔන්න එක දවසක ටීචර්යි අපේ ක්ලාස් එකේ මොනිටර්යි දෙන්නම පාසලට පැමිණෙනවා නේද උදේම දෙන්නම පාසලට පැමිණෙනවා එතකොට මොකද වෙන්නේ ටීචර් එනවා නම් අපිට කොහොමද දොර අරින්න පුළුවන් නේද යතුරු තියෙනවනේ ක්ලාස් මොනිටර් එනවා නම් ඒ දොර අරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එහෙනම් පුතේ අන්න ඒ අවස්ථාව අපිට මෙන්න මේ තාර්කික ඕද්වාරයෙන් පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ හරි මම මේ ඔගලොන්ට මේ වගුව පේනව නේද පුතේ මේ වගුව පේනව නේද කතා කරන්න ඕඩි හරි ඔන්න බලන්න තමේ මේ වගුවේ පළවෙනි අවස්ථාව විවෘත විවෘත කියන්නේ ක්ලාස් ටීචර් පාසලට පැමිණෙනවා සෝරි විවෘතනේ මේ අපි මෙතන ගන්න ඕන සංයුත් එක අවස්ථාව හරි පල්ලෙහාම අවස්ථාව තමයි මම කිව්වේ මොකද්ද ක්ලාස් ටීචර් පාසලට පැමිණෙනවා ඊළඟට මොනිටර් පාසලට පැමිණෙනවා එතකොට බල්බ් එක දැල් වෙනවා ඊළඟ අවස්ථාව හිතන්නේ ක්ලාස් ටීචර් පාසලට එනවා මොනිටර් පාසලට එන්නේ නැහැ එදා මේ එයා මේ සනීප නැතුව මේ ඉස්කෝලේ නැහැ එහෙනම් ක්ලාස් ටීචර් එන හින්දා ඒ මේ දොර අරගන්න ප්‍රශ්නයක් නැහැ පුළුවන් නේද ඒක තේරෙනව නේද ඔයගොල්ලන්ට ඊළඟ අවස්ථාව ක්ලාස් ටීචර් එදා නිවාඩු නමුත් මොනිටර් එනවා ඒ හින්දා කොහොමත් දොර අරගන්න පුළුවන් අන්තිම අවස්ථාව බලන්නකෝ අන්තිම නෙමෙයි මේකේ පළවෙනි විදිහට ලියලා තියෙන අවස්ථාව ක්ලාස් ටීචර් එන්නෙත් නැහැ හදිසිය අසනීප වෙලා මොනිටර් එන්නෙත් නැහැ හදිසිය මේ මොකක් හරි කරදරයක් වෙලා නේද එතකොට මොකද වෙන්නේ දොර අරගන්න බෑ එක්ක ඉබ්බ කඩන්න හරි මොකක් හරි කරන්න වෙන්නේ ඔන්න ඔය වගේ සරල උදාහරණයකින් ඔයගොල්ලන්ට මේ ඕ ගේට් එකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන් හරි ඒ සරල උදාහරණයක් ඔන්න බලන්නකෝ තව උදාහරණයක් මෙන්න මේ උදාහරණේ විනාඩියක් කියවන්නකෝ
හරි මේක බලන්නකෝ දොර දෙකේ බස් රථයක් ගමන් කරන මග්ගිය ගමන් ගන්නා මග්ගියෙකුට ඉදිරිපස හෝ පසුපස දොරටුවෙන් බැස යා හැකියි නේද එතකොට මේ දොර දෙකේ බස් එකක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ දොර දෙකෙන්ම බහින්නත් පුළුවන් ඉස්සරහ දොරෙන් බහින්නත් පුළුවන් පස්ස දොරෙන් බහින්නත් පුළුවන් දොර දෙකම වහලා තිබ්බත් විතරයි මේ මග්ගියට බස් එකෙන් බහින්න බැරි වෙන්නේ එතකොට එහෙනම් අන්නේ අවස්ථාව මතක තියාගන්න මේ වගේ සරල උදාහරණයක් තම නිවසට ළඟා වීමට පාරවල් කීපයක් ඇතනම් එම ඕනෑම පාරකින් තම නිවසට ළඟා විය හැකියි ඒ වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ මෙතන මෙහි මොන තියෙනවා මේ විද්‍යුත් පරිපථයක් හා සම්බන්ධව මේකේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න ඕගොල්ලෝ ඉස්සර ඉගෙන ගත්තා ඒ කියන්නේ ඕගොල්ලෝ පොඩි පන්තිවලදී විද්‍යාවට ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රොනික පරිපථවලදී කෝෂ සම්බන්ධ කරලා ස්විච් එකක් දාලා කොහොමද මේ බල්බ් එක දැල්වෙන්නේ කියලා නේද විවිධ ක්‍රම ඉගෙන ගත්තා ශ්‍රේණිගත සමාන්තරගත ওই විදිහට ඔන්න ඒ විද්‍යාවත් මතක් කරගෙන මේකේ තර්කය ගොඩනගන්නේ කියලා කොහොමද කියලා බලමුකෝ අපි A හා B ස්විච් දෙකක් හා Q බල්බයක් සරල කෝෂ දෙකක් සමග සමාන්තරගතව සම්බන්ධ කොට ඇත සමාන්තරගතව දැන් මතකද දන්න ශ්‍රේණිගත සමාන්තරගත කතා නේද සමාන්තරගතව කිව්වේ අර එකම මේ කම්බිය නෙමෙයි කම්බිය දෙපැත්තකට ගිහිල්ලා තමයි සම්බන්ධ වෙන්නේ ස්විච් දෙක ආදාන ලෙසද ස්විච් දෙක තමයි ඉන්පුට්ස් විදියට අපි ගන්න බල්බය ප්‍රතිදානය ලෙසද අවුට්පුට් එක ලෙසද ගනිමු අපි බලමු මේක වැඩ කරන විදිහ මේ තියෙන පුතේ ඔන්න ඕ ගේට් එකේ ක්‍රියාකාරීත්වය දැන් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා මේකෙදි මේ ස්විච් දෙකම වහපු අවස්ථාව හරි ඔන්න බලන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න මේක එක අවස්ථාවට පෙන්නලා තියෙන්නේ මේ මොකද්ද එක ස්විච් එකක් ඔන් කරපු එක එතකොට ලයිට් එක පත්තු වෙනවා එක මේ අනිත් ඒ ස්විච් එක ඔන් කරපු වෙලාවටත් ලයිට් එක පත්තු වෙනවා ඊළඟ දෙකම ඇරලා තියෙන කුඩු පුතේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ ඒ විදිහටයි ඒක තියෙන්නේ හරිද දෙකම වැහිච්ච වෙලාව මේක පෙන්වෙන්නේ නැහැ නේද අපි බලමු මෙන්න මේ විදියට මම අර කලින් කියපු වගුවේ විදියට අපිට ස්විච් දෙකේ ක්‍රියාකාරීත්වය මේ විදියට ගන්න පුළුවන් කොහොමද A හා B දෙකම විවෘත කියන්නේ පුතේ ඕෆ් තත්ත්වයේ තියෙනකොට A හා B දෙකම ඕෆ් තත්ත්වයේ තියෙනකොට ලයිට් එක පත්තු වෙන්නේ නැහැ ඒ කියන්නේ ස්විච් දෙකම ඕෆ් නම් ධාරාවට ගමන් කරන්න විදියක් නැහැ එයා මෙතනින් නවතිනවා නේද ඊළඟට විවෘත සංගුත ඒ කියන්නේ A ඕෆ් කරලා B on කරලා නම් ධාරාවට ප්‍රශ්නයක් නැහැ මෙහෙන් යන්න පුළුවන් ලයිට් එක පත්තු වෙනවා සංගුත විවෘත කියන්නේ A on කරලා B off කරලා එහෙනම් ඒත් ලයිට් එක පත්තු වෙනවා ඊළඟට සංගුත කියන්නේ දෙකම on එකේ ස්විච් දෙකම on නම් මොකද වෙන්නේ කොහොමත් ලයිට් එක පත්තු වෙනවා හරිද ඔන්න එහෙනම් අපිට පුළුවන් මේ අවස්ථාව තමයි මේ තාර්කික මේ ඉලෙක්ට්‍රොනික පරිපථයේ මෙන්න මේ අවස්ථාවම තමයි අපි කතා කරපු ඕ ద్వාරයේ තියෙන තර්කය. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඕ ద్వාරය සංකේතය මම දැන් කියලා දෙනවා කොහොමද අඳින්නේ කියලා. මේකේ අපි මේකට කියනවා සත්‍යතා වගුව. ඕ ద్వාරයේ ක්‍රියාකාරීත්වය පෙන්වන සත්‍යතා වගුව තමයි මේ තියෙන්නේ. AB කියන්නේ පුතේ ඉන්පුට්ස්. නැත්තම් අපි කියනවා ආදාන කියලා. Q කියන්නේ ප්‍රතිදානය එහෙම නැත්නම් අවුට්පුට් එක මේ තියෙන්නේ අපේ O ගේට් එකට අදාළ සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ. ඔගොල්ලන්ගේ පොතේ තියෙන හින්දා බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියටයි සංකේතේ අඳින්නේ නේද? මේ මෙතන උලක් වගේ පොඩ්ඩක් තියෙන්න ඕනේ. මෙතන පොඩි කර්ව් එකක් තියෙන්න ඕනේ. AB ඉන්පුට්ස් AB විතරක් නෙමෙයි. අපි දැන් මෙතන සම්මත විදියට මේ දෙකයි ඉන්පුට් සඳින්නේ ඔයගොල්ලන්ට AB අකුරු විතරක් නෙමෙයි පුතේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන් A ඉඳන් Z වෙනකම් අකුරු 26 ඕනෑම අකුරු දෙකක් මෙතෙන්ට දාගන්න පුළුවන්. ඔය ප්‍රශ්න papers වල එහෙම AB නෙමෙයි සමහර PQ වෙන්න පුළුවන් CD වෙන්න පුළුවන් මේ output එක වෙනුවට F වෙන්න පුළුවන් Z වෙන්න පුළුවන් ඕනෑම අකුරක්. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සම්මතව නිකන් සාමාන්‍යයෙන් පළවෙනි අකුරු දෙක හින්දා මෙතෙන්ට AB ගන්න.
එතකොට සංකේතය අඳින්නේ මෙන්න මේ විදිහට. ඕගේට් එකේ අපි අර කතා කරපු අපි ඉලෙක්ට්‍රොනික පරිපථයේ කතා කරපු ද්වීමය මේ සෝරි මේ මේ මොකද ඉලෙක්ට්‍රොනික පරිපථයේ කතා කරපු අර ස්විච් දෙක සංවෘත විවෘත යටතේ අවුට්පුට් එක නැත්තම් බල්බ් එක පත්තු වෙන මේ නොදැල්වෙන දැල්වෙන එක අපිට මේ ඕ මේ ద్వාරය හමුවේදී අපි ඒක භාවිතා කරන්නේ බිංදුව එක. ඒ කියන්නේ විවෘතණං බිංදුව විදියට සංවෘතණං එක විදියටත් අරගෙන තමයි මේ අපි පාවිච්චි කරන ද්වීමය කේත යොදාගෙන තමයි අපේ සත්‍යතාවගුව ගොඩ නගන්නේ. එතකොට මේ ඕ ద్వාරයේ සංකේතය මේ තියෙන්නේ ඕ ගේට් එකේ සත්‍යතාවගුව. එතකොට මේකේ කොහොමද මේ කිව් ආවේ කියලා අපේ ඔගොල්ලෝ දැන් තර්කය අඳුරගත්තා මෙන්න මේ විදියටයි එන්නේ කියන එක අපිට මේකේ ගණිත කර්මයක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ දෙක A-නුයි B-නුයි මොකක් කරාමද Q කියන අවුට්පුට් එක ලැබෙන්නේ. මට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. පොඩ්ඩක් මට කල්පනා කරලා කියන්න පුතේ මේ මොනවා කරාමද මේ දෙක ලැබෙන්න පුළුවන් අපිට කියලා. ඒ කියන්නේ අපේ ගණිත කර්ම තියෙනවා එකතු කරන්න අඩු කරන්න නේද වැඩි කරන්න අද ගොඩක් කට්ටිය ඉන්නවනේ ඉඳලා හිටලා කවුද අද හොඳයි ගොඩක් අය ඉන්නවද ඒ කියන්නේ 12 දෙන 12යි අද මේ අදහකින් ඉන්නවන්නේ 11ක් ඉන්නවා එතකොට වෙනද 8ක් විතරනේ හිටින් उमेश मधुशांक हूँ उमेश कथा करोपूर्ण कर අපි කරපු පාඩම් ටික ඒ ටික දැන් මේ හදාගන්න එපා වයිටි දිගටම කරනවා නම් මේ මේ වෙනකොට කරපු ටික ඔක්කොම මේ දැන් ඉස්සරහට ටර්ම් ටෙස්ට් නුත් තියෙනවා හරි ඒ හින්දා ඒවට මහන්සි වෙලා වැඩ කරන්න වෙනව නෑ මේ අර YouTube එකේ පුතේ මගේ නම ටයිප් කරලා මිලානි වේරදුව කියලා ටයිප් කරලා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ග්‍රේඩ් 10 වලට ගිහිල්ලා පරණ පාඩම් ටික ගන්න හිටපු නැති කට්ටිය අරගෙන සම්පූර්ණ කරගන්න හරි පාන පාඩම් ඕගොල්ලෝ වෙනුවෙන් තමයි දාන්නේ මහන්සි වෙලා ඒකට ඒ ටික බලලා ඒකේ මේ තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න වර්ඩ් වල තව පොඩි කොටස් ටිකක් කරන්න තියෙන්නේ මම ඒ ටික එහෙම තිබ්බේ මේ පාඩමත් කරලම මේ ප්‍රැක්ටිකල් ටිකනේ කරන්න තියෙන්නේ අපිට ඒක පාසල් පටන් ගත්තම කරන්න පුළුවන් අර මූලික ටික මම දැන් කියලා දීලා තියෙන්නේ පොඩි අහන ප්‍රශ්න ටික ටූල්ස් ටික මතක තියාගන්න තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් අපි ප්‍රශ්නයක් කරමු ඊළඟ දවසේ මම මේ මේකේ ප්‍රශ්නේ මේ අර එදා পেපර් එකක් කතා කරලා වර්ඩ් වල ප්‍රශ්නෙකුත් කරමු හරි නේද ඔන්න එහෙනම් එතකොට ඕගොල්ලෝ මේ මේ පාඩම් අගෑරන අය කරුණාකරලා අර YouTube එකේ පරණ පාඩම් ටික බලන්න හරිද අපි හුඟක් මහන්සිලා ඒකට අප්ලෝඩ් කරන්න ඇත්තටම පුතේ ඕගොල්ලන්ට ඒක නැවත බලලා මතක් කරගන්න ඕන හින්දා හරි දැන් මට කවුරු හරි කියන්න AB මොකක් කරාමද Q ලැබෙන්නේ කියලා AB වලට දාන්න ඕන ගණිත කර්මය මොකද්ද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඔකනේ අපේ ප්‍රධාන ගණිත කර්ම හතර. කවුරු හරි කැමති කෙනෙක් කියන්න බලන්න. කියන්න පුතේ. අහුන්නේ නැහැ කවුද ඔන් කරේ? කාඩවත් අදහසක් නැද්ද හරි අපි බලාගෙන යන්න එහෙනම් ඔන්න මම වැඩි කිරීමෙන් පටන් ගන්නවා බිංදුවයි බිංදුවයි වැඩි කරාම බිංදුවයි ඒක හරි බිංදුවයි එකයි වැඩි කරාම කීය දෙන්න ඕනේ බිංදුව ඔව් බිංදුවයි එකයි වැඩි කරාම බිංදුව වෙන්න ඕනේ එකයි බිංදුවයි වැඩි කරාම බිංදුව වෙන්න ඕනේ එහෙනම් පුතේ මේ දෙකට හරියන්නේ නැති හින්දා එක්වරක් එක නම් එකයිනේ
ගැලපෙන්නේ නැති හින්දා අපිට වැඩි කිරීම කියලා ගණිත කර්මය මේකට පාවිච්චි කරන්න බෑ කියලා ඔයගොල්ලොන්ට පැහැදිලි වෙනවා නේද ඊළඟට අපි බෙදීම ගමු බිංදුව බිංදුවෙන් බෙදුවාම බිංදුවයි හරි බිංදුව බෙදීම එක කීයද බිංදුව බෙදීම එක බිංදුවයි නේද බිංදුව යම් සංඛ්‍යාවකින් බෙදුවයි කියලා කීයක්වත් වෙන්නේ නැහැ නේ බිංදුවමනේ එහෙනම් මෙතෙන්ට බිංදුව එන්න ඕනේ ඊළඟට එක බෙදීම බිංදුව කීයද දන්නවද ඔයගොල්ලෝ කීයද කියලා एक बिंदु में बेदुहाम किया क्वेद अहुन्ने एक बेदी में बिंदु अपुते ओगल तो लोकुला तमाए की गणगणने अनंते आए केला पिकिएन एक बेदी में बिंदु अनंते आए के ने बेदले इवर कराने बैह केला किएन ඒ හින්දා මේ සංඛ්‍යාවත් වැරදි නේද? එතකොට මේ දෙකටම ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා බෙදීමක් අපිට ගන්න බෑ. ඊළඟට මොකද්ද? අඩු කිරීම. අපි අඩු කිරීම බලමු. බිංදුව අඩු කිරීම බිංදුව හරි. බිංදුව අඩු කිරීම එක ඕගොල්ලෝ කියයි එහෙනම් ඍණයක කියලා. ඍණයක කියලා සංඛ්‍යාවක් අපේ ද්විමේ කේතවල නැහැ නේද? ඊළඟට එකෙන් බිංදුවක් කීයද? එකයි. ආයෙක නම් හරි කියමුකෝ. එකෙන් එකක් කීයද? එකෙන් එකක් ඔව් බිංදුව වෙන්නේ පෑ නේද එහෙනම් මෙතන වැරදි නේද එකෙන් එකක් එක විදියට නේ මෙතන පෙන්නලා තියෙන එහෙනම් අපිට අඩු කිරීම කියන ගණිත කර්මයක් මෙතෙන්ට පාවිච්චි කරන්න බෑ එහෙනම් අපි යනවා එකතු කිරීමට ඕකනේ අපේ ප්‍රධාන ගණිත කර්මය එකතු කිරීමේදී බලන්න පුතේ බිංදුවයි 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 1යි 1යි නේද 1යි බිංදුවයි 1යි 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 කීයද 2යි එකයි එකයි දෙකයි නමුත් මෙතන එක තියෙන්නේ දැන් මොකද වෙන්නේ එහෙනම් එකක් ගන්න බැරිද එක එක නේ තියෙන්නේ මෙතන එක තමයි තියෙන්නේ ඇයි ඒ දෙක කියලා සංඛ්‍යාවක් අපේ ද්විමය කේත ද්විමය සංඛ්‍යාවල ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැහැ නේද ද්විමය සංඛ්‍යාවල තියෙන්න පුළුවන් සංඛ්‍යා දෙකයි නේද බිංදුව හා එක පමණ නමුත් මෙතන අපි එකතු කිරීමේදී ඔයගොල්ලෝ ඉස්සරහට ද්විමය එකතු කිරීමේදී संख्या මොකද මේ දෙක කියලා එකක් අපේ ද්විමේ මේ සංඛ්‍යාවල නැති හින්දා ඒක බෙදලා ඉතුරු සංඛ්‍යාව දාලා එහා පැත්තට එකක් ගෙනියන එකයි කරන්නේ. හරිද? ඒ හින්දා අපි මේ මෙතන කොහොමද දාන්නේ? මොකද මෙතන තියෙන අවස්ථා දෙක අපි අර කතා කරපු on off නේද? සත්‍ය අසත්‍ය. අන්න ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා නම් එකක් තමයි මෙතෙන්ට එන්නේ. ඒ හින්දා අපි මේ එක එක අවස්ථාවේදී අපිට ගන්න වෙන්නේ එක කියන එක يعني මේ දෙකම සත්‍ය නම් අවුට්පුට් එක සත්‍යයි මේ දෙකම ඔන් නම් ඒ කියන්නේ ස්විච් දෙකක් ඔන් තත්ත්වයේ තියෙනවා නම් ලයිට් එක දැල් වෙනවා අන්න ඒ අදහසින් තමයි මෙතන එක කියන ඉලක්කම පාවිච්චි කරන්නේ එතකොට කවදාවත් මතක තියාගන්න ඕගොල්ලෝ මේ O gate එකේදී 1යි 1යි මෙතන 2යි කියලා දාන්නේ නැහැ හරිද එතන තියෙන්නේ අවස්ථා දෙකෙන් මේ දෙකම ඔන් තත්ත්වයේ තියෙනවා නම් Q කී අවුට්පුට් එකත් ඔන් නේද එහෙම නැත්තම් දෙකම සත්‍ය නම් A හා B දෙකේම කරුණු දෙක සත්‍ය නම් Q කියන මේ අවුට්පුට් එකත් සත්‍යයි කියන එක. හරි එහෙම නැතුව එකතු කිරීම 1යි 1යි 2යි කියලා දාන්න එපා. දෙක අපේ ද්විමේ සංඛ්‍යාවල නැහැ. ඒක මතක තියාගන්න. එතකොට එහෙනම් අපිට O gate එකේදී පාවිච්චි කරන්න වෙන ගණිත කර්මයේ පුතේ මොකද්ද? A නුයි B නුයි එකතු කරාම තමයි Q ලැබෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ විදියට බලන්න මේ තියෙන O gate එකේ මේ මේ බිංදුව බිංදුව නම් අවස්ථාව මේ බිංදුවයි එක බිංදුව නම් 1යි ඔය විදියට බිංදුව 1 නම් 1යි ඊළඟට 1 1 අවස්ථාවේ අවුට්පුට් එක 1යි ඔය විදියට තමයි O gate එකට මේ ඉන්පුට්ස් දැම්මහම අවුට්පුට් එක ලබා දෙන්නේ. ඒකට O gate එක අඳින්නේ ඔය මේ චුට්ටක් තව මේ මෙතන මේ උල වගේ පොඩ්ඩක් එන්න ඇන්ද නම් හරි හරිද ඔය විදියටයි අවුට්පුට් එක එන්නේ A හා B වල
මේ ඊට පස්සේ මේකේ මේක ලියවිලා නැහැ පුතේ මේක ලියන්න ඕනේ ප්‍රධාන වශයෙන් අපේ සමීකරණය මොකද්ද කියලා මම මෙතන ලියලා පෙන්නන්න සමීකරණය මේකට අපි ලියන q සමානයි ඔයගොල්ලෝ පොතේ තියෙනවා අපි ලියන්නේ q සමානයි a ධන b තේනවා නේද q සමානයි a ධන b තමයි අපේ o ගේට් එකේ සම්මත සමීකරණය එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕ ගේට් එකේ සම්මත සංකේතය මොකද්ද සම්මත සමීකරණය මොකද්ද සහ සත්‍යතාවගුව මොකක්ද ඔය තුන අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මොකද ඔය ගේට්ස් ඔය තනි තනියම පාවිච්චි කරලා අපිට ලොකු ඉලෙක්ට්‍රොනික පරිපථවල අවසාන සමීකරණය හොයන්න සත්‍යතාවගුව අඳින්න විවිධ දේවල් තමයි ඕගොල්ලන්ගේ විභාගෙට එන්නේ එතකොට ඒ සඳහා ඕගොල්ලෝ මූලික මේ द्वार तुन हिगन मनोहरी गटल प्रश्न तीन कथाकर මේවා හොඳට මතක තියාගන්න වෙනවා ඕගලන්ට ගණන් හදන්න. හරි නැත්නම් මේ ප්‍රධානය මතක නැතුව පරිපතවල ගණන් හදන්න බෑ. ප්‍රශ්නයක් නෑ නේද? සද්දයක් නෑ කියන්නේ ඔන්න මම හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා මං ඊළඟ එකට යනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන ආතා විනාඩි 10කින් කට් වෙනවා පුතේ. එතකොට නැවත ලොගින් වෙන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පුතේ N ద్వාරය. හරිද? N द्वारे मेन मे वगे हिता मनिक सरल उदाहरण क्या अपे बैंक अपे अब तीन रत्तरांबड़ गोड हरिद हरी मुदाल हरी गोड तीन दिन बैंक अभी सेफरगना सेफ दें मुदाल डालती पुड़वाने इतना सेफ करगना मेक आयकर मे Q A දන B නෙමෙයිනේ දැන් මේකෙදි නේද හරි ඔන්න අහගෙන ඉන්න ඕගොල්ලෝ සේප්ුවක් අරගෙන ඔය සේප්ුවේ අපි හිතමු දොරවල් දෙකක් තියෙනවා හරි සේප්ුවේ දොරවල් දෙකක් තියෙනවා එතකොට මේ පළවෙනි දොරේ යතුරු තියෙනවා මැනේජර් ළඟ හරිද මැනේජර් ගාව පළවෙනි දොරේ යතුරු තියෙනවා ඊළඟ දොරේ යතුරු තියෙනවා යතුරු අපිට දෙනවා බාර දෙනවා එතකොට යතුරු දෙකම ඕන පුතේ සේප්ුවේ තියෙන බඩු ටික ගන්න. කියන්නේ මැනේජර් ගාව තියෙන යතුරත් ඕනේ අපිට දීපු යතුරත් ඕනේ. ඊයේ දොරවල් දෙකක් තියෙන හින්දා. සේප්ුවේ දොරවල් දෙකක් තියෙන හින්දා. හරිද? උන්න අපි මේ අපිට මේ මගුල් ගෙදරක් කියලා රත්තරන් බඩු සල්ලි ගන්න අපි දවසක බැංකුවට යනවා. අපේ ගාව යතුරත් ගෙනියනවා. සීට් එකේ මැනේජර් තියෙනවා. නේද මැනේජර් තියෙනවා සීට් එකේ අපේ ගාව තියෙන යතුරත් අරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? දොරවල් දෙකම ඇරලා අපිට බඩු ටික ලබා ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ යතුරු දෙකම තියෙනවා. නේද? ඔන්න ඊළඟ දවසේ මම හදිස්සියේ මැනේජර්ට කෝල් කරන්නෙත් නැතුව යනවා. මැනේජර් සීට් එකේ නැහැ. එතකොට මම ඉන්නවා. ඒ කියන්නේ මං අවස්ථාව 1යි මැනේජර් නැහැ බින්දුවයි. නේද? පළවෙනි අවස්ථාව 1යි 1යි. දෙන්නම ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවස්ථාව එකයි මම යනවා යතුරු සමග මැනේජර් නැහැ සීට් එකේ ඒ කියන්නේ යතුරුත් නැහැ එතකොට 1යි 0 අවස්ථාව අපිට බඩු ටික ගන්න පුළුවන්ද පුතේ පුළුවන්ද බැරිද බැහැ බැහැ ඇයි දොර මේවා මේ සේප්ුවේ දොරවල් දෙකම අරින්න ඕන අපේ බඩු ටික ගන්න එහෙනම් 1යි 0 අවස්ථාවේ පුතේ අවුට්පුට් එක 0 වෙනවා හරිද ඊට පස්සේ ඊළඟ අවස්ථාව මම මේ අතුර මේ සෝරි මම මේ දුවල දුවල හදිස්සියේ යනවා මැනේජර් සීට් එකේ ඉන්නවා එතෙන්ට ගිහින් බලනකොට මම යතුර ගෙනල්ලා නැහැ මම ගෙදර දාලා ගිහින් තමයි බැංකුවට ගිහින් තියෙන්නේ නමුත් මැනේජර් ගේ අතුර තියෙනවා එතකොට මට දොර ඇර ගන්න පුළුවන්ද දොරවල් දෙකම අරින්න පුළුවන්ද බෑ මොකද යතුර දෙකම අවශ්‍ය වෙනවා දොරවල් දෙකම අරින්න නේද ඊළඟ දවසේ මම ගියාට මමත් යතුරු ගෙනල්ලා නැහැ මැනේජර් සීට් එකේ නැහැ බින්දුවයි බින්දුව අවස්ථාව අපිට කොහොමත් දොර ඇරගන්න බෑ නේද තේරුණාද එතකොට මේ ඕ ద్వාරයට වඩා වෙනස් එකක් තමයි මේකෙදි වෙන්නේ
उदाहरण परगण विद्यागारे सरल उदाहरण की मतक त्यागन पुलवा मे एन द्वारे समांतरगत बलमु आउटपुट लागानेंतरगत मेपुते मेक तीन श्रेणी गतव हरिद अभी ओ गेट समांतरगत මේක එන්නේ මේක වයර් එක දිගේම ගමන් කරන එක ශ්‍රේණිගතව තමයි දක්වන්නේ. ඔන්න මේකේ බලන්න මේ අවුට්පුට් එක මේ මොකද වෙන්නේ දෙකම ඔන් තත්ත්වේ. එතකොට මේ ලයිට් එක පත්තු වෙනවා. මේ එකක් ඔන්න බලන්න. මේකේ දෙකම ඇරලා නම් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මේ එකක් ඇරලා නම් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. නේද දෙකම මේ වහපු අවස්ථාවේ කියන්නේ A හා B දෙකෙන්ම ධාරාව ගමන් කරනකොට විතරයි ලයිට් එක පත්තු වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. අපි අර යතුරු කතාවෙන් මතක තියාගන්න පුළුවන්. මේ සරල උදාහරණකින් ඕගලන්ට මේ වගේ ක්‍රියාකාරීත්වය මතක තියාගන්න ලොකුවට හිතන්න එපා. තනියෙන් අර වගු ඇඳගෙන මේ මොකද්ද මේකේ සමීකරණය කියලා නිර්මාණය කරගෙන තර්කයේ කොට නගා ගත්තොතින් ඕගලන්ට වැඩේ කරගන්න ලේසි. හොඳට බලන්න මේකේ ක්‍රියාකාරීත්වය. දෙකම ඇරලනම් ඔෆ්, එකක් ඇරලනම් ඔෆ්. නේද? දෙකම සම්පූර්ණ වුණොත් විතරයි ධාරාව ගමන් කරලා ලයිට් එක පත්තු වෙන්නේ. ඔන්න මේකෙන් බලන්න ඇන් ගේට් එකේ A හා B දෙකම විවෘතව ඇති විට නේද? දෙකම ඔෆ් තත්ත්වයේ තියෙනකොට බල්බය නොදැල්වේ. ඊළඟට A ඕෆ් කරලා B ඔන් කරවතින් ඒ බල්බය නොදැල්වේ. නේද? අපිට එතනින් එක යතුරක් තිබ්බට දොර අරගන්න බෑ. ඊළඟ අවස්ථාව A සංවෘත කරලා, ඒ කියන්නේ ඔන් කරලා B ඕෆ් කරවතින් නොදැල්වේ. ඊළඟ එක පුතේ දෙකම සංවෘත නම් විතරයි, දෙකම ඔන් තත්වයේ තියෙනවා නම් විතරයි ලයිට් එක පත්තු වෙන්නේ. එහෙම නැත්නම් දැල්වෙන්නේ. आउटपुट एक बिंदु आई ए बिंदु आई ए बी एकाई अवस्था आउटपुट एक बिंदु आई ए एकाई बी बिंदु आई अवस्था आउटपुट एक बिंदु आई ඊළඟට අන්තිම අවස්ථාව වෙනවා එකයි එක අවස්ථාව අවුට්පුට් එක එකයි හරි නේද එතකොට ඕක පැහැදිලි වුණාද අරකට වඩා වෙනසක් කියලා තේරුණාද මතක තියාගන්න පුළුවන්ද මට චුට්ටක් කියන අපහැදිලි නම් කාට හරි නැවත කියලා දෙන්න නෑ නේද දැන් ඉහෙඩතාවෙන් පෙනී යන්නේ අපහැදිලි නොවූ බවයි කියලා මම ඉස්සරහට යනවා හරි නේද ගැටලුවක් නෑනේ පුතේ හරි එහෙනම් हरिनेतकोलो
ඔයගොල්ලන්ගේ පොතේ හොඳටම තියෙනවා එහෙම නැත්නම් මම නැවත මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මේ හොඳට ලස්සනට මාතෘකාව ලියලා ලොජික් ගේට්ස් තාර්කික පරිපථ කියලා ලියලා මේක පැහැදිලිව වෙන වෙනම අඳින්න ඕනේ එන් ගේට් එකේ කොහොමද සම්මත සංකේතය සම්මත සමීකරණය සහ ඔයගොල්ලන්ගේ පොතේ මම හිතන්නේ මම දැන් ඊළඟට දාන්නම් ඉලෙක්ට්‍රොනික පරිපථය ඇඳපු එකක් ඇති නේද ඒකත් බලාගෙන ඒකත් අඳින්න මොකද ඒකනොත් විභාග වලට ඒක දාලා ප්‍රශ්න අහන මෙම පරිපථයෙන් දැක්වෙන තර්කය දැක්වෙන තාර්කික ద్వාරය වන්නේ කියලා එතකොට ඕගොල්ලෝ පරිපථයක් දැනගෙන ඉන්න ඕනේ හරි ඊළඟ සම්මත සංකේතය සමීකරණය සත්‍යතාවගුව සහ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳින්න ඕනේ වෙන වෙනම හැම ගේට් එකටම හරි ඊළඟට මාතෘකාව මේ දැන් චුට්ටක් ලියන්නකෝ මම එක වාක්‍යයක් කියවන්න මාතෘකාවට අදාළව